ගැසට් පත්‍රයේ පළ කරලා දින 7ක් යනකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. දින 4ක් ගත 7ක් ගත වුණාට පස්සේ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දින 7 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින, ඒ කියන්නේ පළවෙනිවර කියවීම. ඒක කියන්නේ පළවෙනිවර කියවීමට ඉදිරිපත් කර දිනේ සිට දින 14ක් ඇතුළත රටේ ඕනෑම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරන්න පුළුවන් කථානායකතුමාට දැනුම් දීමක් සහිතව ඔවුන් මේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරනවා. අහවල් අහවල් විවස්ථා ප්‍රතිපාදනවලට මේකේ තියෙන යමක් ගැටෙනවා කියන ප්‍රතිපත්තිය මත. එතකොට මේ සති දෙක ගත වෙලා අවසන් වුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය එය විමසීම ආරම්භ කරන්න ඕන. කෙසේ නමුත් සති තුනක් ඇතුළත මේ තීන්දුව එවන්න ඕන කථානායකතුමාට දැනගන්න. එතකොට දැන් මේ පනත පනත් කෙටුම්පත ගිය රාජපතින්දා ගැසට් කරා අවශ්‍ය නම් ලබන සිකුරාදාට පළවෙනි වර කියවන්නට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ 26 වෙනිදා. එතන ඉඳලා දවස් 14ක් කියලා තියෙනවා වෙස්සන් ඉදිරිපත් කිරීමේ කාලය අගෝස්තු 10 වෙනකම් ඒ කාලය තියෙනවා. අගෝස්තු 10න් පස්සේ දින සති 3ක් ඇතුළත නඩු තීන්දුව ප්‍රකාශයටපත් කරන්න ඕනේ. ඒ දින 21 ඉවර වෙයි අගෝස්තු 31 වගේ. ඒක තමයි තියෙන කාලක්‍රමය. දින තීන්දුව මොකද්ද කියලා මට කියන්න බෑ. ඒ මම කිව්වේ දැන් ඒක පනත් කෙටුම්පත අවම කාල සීමාවන් තුළ අවසාන වෙනකන් යන ක්‍රමවේදය. එතකොට ඒක කිසි සම්බන්ධයක් නැහැ මැතිවරණ කොමිසමට හෝ මැතිවරණයට. මැතිවරණ කොමිසමට මේ කිසි බලපෑමකින් තොරව ඒ උදවිය මැතිවරණය පැවැත්වීම කටයුතු කළ යුතුයි. ඒකෙන් කාටවත් මඟහරින්න බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නියමයක්. මීට පෙර ජනාධිපති මැතිවරණ පැවැත්වීම සම්බන්ධව දැන්වීම කරන්න බල කරන්න යම් යම් බලතල තිබුණා විදායි. අපි ඒ බලතල අහෝසි කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම මැතිවරණ කාල සීමාව එළඹෙනකොට, ඒ දිනවකවානුව එළඹෙනකොට සියලු බලතල කිසි කෙනෙකුගේවත් නියෝගයක් නොමැතිව නීතිය ක්‍රියාකාරීත්වය මගින්ම මැතිවරණ කොමිසමටයි පැවරෙන්නේ. අපි 19 ආණ්ඩුක්‍රමතා සංශෝධනය හැදුවෙත් එහෙමයි. ඒ නිසා ඒ එහෙම කරපු නිසා තමයි කොමිසම ස්වාධීනයි කියලා අපි කියන්නේ. ඒතර මේ සියලු බලතල කොමිසමට තියෙන්නේ. කොමිසම ඒක ස්වාධීනව කටයුතු කරાવી කාටවත් දේශපාලනික වශයෙන් මැදිහත් වෙන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවකට ඉදිරිපත් කරන පනතක් සම්බන්ධව දෙන්න පුළුවන් එක ක්‍රමවේදය තමයි මේ පනත සාමාන්‍ය ඡන්දයෙන් සම්මත කරගන්න පුළුවන් කියලා එක කොටසක් එනවා. දෙවනි කාණ්ඩය තමයි මේ පනත පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුළු 3/2 ඡන්දයෙන් පමණක් සම්මත කරන්න පුළුවන් කියලා. එතකොට ආණ්ඩුක්‍රම විවස්ථාවක් සම්බන්ධව වෙන ඕනෑම පනත් සංශෝධන පනත් කෙටුපතකට 3/2 ඕන. ආණ්ඩුක්‍රම විවස්ථාවේ තියෙන වගන්ති 11ක් ප්‍රධාන වගන්ති 11ක්, ඒ කියන්නේ ජනතාවගේ අයිතිය, අයිතිවාසිකම් සුරකින වගන්ති සහ රටේ අනන්‍යතාවය වගේ මේ වගන්ති 11ක් තියෙනවා. ඒ වගන්ති 11 යම් කිසි වෙනසක් කරනවා නම් 3/2 බලය සහිතව ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගන්න ඕන කියලා තීන්දුව කරන්න පුළුවන්. එතකොට මේ තීන්දුව දෙන්නේ
ඉදිරිපත් කරපු පනත් කෙටුම් පතේ තිබෙන අන්තර්ගතය දිහා බලල තමයි ඒක දෙන්නේ. ඉතින් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න බෑ කිසිම පනතක් සම්මත කරන්න බෑ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් 3/2 බලයක් මේකට ඕන, එහෙම නැත්නම් 3/2 සහිතව ජනමත විචාරණයක් ඕන. පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්න ඕන. එහෙනම් 3/2 අරන් අපි ජනමත විචාරණයට යනවාද? එහෙම නැත්නම් ජනමත විචාරණයේ යා යුතුයි කියන ටික ඉවත් කරලා 3/2 සම්මත කරනවාද කියලා අපි එහෙම තමයි 19 එකේ වගන්ති 5ක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය දුන්නා. ඒ වගන්ති ඒ කොටස් 5 සම්බන්ධව මේ පනත් කෙටුම්පත් ඒ ආකාරයෙන් සම්මත කරනවා නම් ජනමත විචාරණයේ යා යුතුයි. ඒ අවස්ථාවේ මම පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ඒ වගන්ති 5 ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වපු විදිහට වෙනස් කරලයි මම ගේන්නේ. ඒක නිසා ජනමත විචාරණයකින් තොරව මේක සම්මත කරමු 3/2. ඇතුව ඒ අනුව තමයි ඡන්ද 215ක් පක්ෂව ලබා දීලා තමයි 19 වෙනි සංශෝධනය සම්මත කරන්නේ. එතන තියෙනවා අර්ථ දෙකක්. ඒ කියන්නේ දෙන්න පුළුවන් අර්ථ නිරූපණ දෙකක් තියෙනවා. එකක් තමයි දැනටම දීලා තියලා අර්ථ නිරූපණය 19 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා හේතුපත ඉදිරිපත් කරපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සම් ඉදිරිපත් වුණා. ඒවකට අගමන සිරිතුමා ගරු ශ්‍රීපාද නැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පවත්වපු ඒ නඩු තීන්දුවේ හරය. එතකොට ඒ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙන දේ තමයි ජනාධිපතිවරයාගේ බලතල, ජනාධිපතිවරයාගේ දුරකාලය 31, පාර්ලිමේන්තුවේ දුරකාලය 62. එතකොට ඒ වගන්ති දෙකේ තමයි දුරකාලය තියෙන්නේ. පාර්ලිමේන්තුවේ අවුරුදු 6, ජනාධිපතිගේ දුරකාලය අවුරුදු 6. එතකොට අපේ 19 වෙනි සංශෝධනයෙන් ඉදිරිපත් කරේ 6-5 දක්වා අඩු කරලා. ඉදිරිපත් වෙච්ච තර්කය තමයි ජනමත විචාරණයක් නැතුව මෙහෙම වෙනස් කරන්න බෑ. හැබැයි අධිකරණයේ අර්ථ නිරූපණය වුණේ අවුරුදු ජනාධිපතිගේ අවුරුදු 6 අවුරුදු 5 කිරීමත්, පාර්ලිමේන්තුවේ අවුරුදු 6 අවුරුදු 5 දක්වා අඩු කිරීමත් මගින් ඒ ආයතනවල බලතල අඩු වෙනවා, ජනතාවගේ අයිතිවාසිකම් පුළුල්ලේ හැකිලීමක් නැහැ, වැඩිපුර ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙනවයි කියන එක තමයි ඒ දුර කාලය අඩු කරනවා කියලා කියන්නේ. ඒතර ජනතාවගේ අයිතිවාසිකම් වැඩි කරන්න කාගේවත් ජනමත විචාරණ යන්න ඕන නැහැ. ජනතාවගේ අයිතිය අඩු කරනවා, විශේෂයෙන්ම ඡන්ද අයිතිය අඩු කරනවා නේ, කියන්නේ අවුරුදු 5කට වරක් දෙන්න ඕන එක පාවිච්චි කරන්න තියෙන අයිතිය නැහැ. ඕගොල්ලෝ අවුරුදු 6ක් යනකම් ඉවසගෙන ඉන්න කිව්වොත් ඒක වැරදි. ඒතර ජනතාවගේ අයිතිය හැකිලෙයි. ඒ දුරවල කාලය අඩු කිරීමෙන් ජනතා අයිතිය පුළුල් වුණා, ඒ තනතුරට එන අයගේ කාලය හැකිලුණා. ඒක තමයි පදනම. ඉතින් ජනතාවට වැඩිපුර අයිතිවාසිකම් දෙන්න මොකටද ජනමත විචාරය? අඩු කරනවා නම් විතරයි ජනමත විචාරය. ඒ පදනමට තමයි ඒ නඩු තීන්දුව දුන්නේ. හැබැයි එතෙන්දී අපි 83 වගන්තිය සංශෝධනය කරලා නැහැ. ඒ පිළිබඳව යම් යම් අයගේ සැකයක් මතුවලා තියෙනවා. ඒක නිසා අපිට මතක ඇති 2019 ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලීමක් කරා. ඒකෙදි පැහැදිලිව කිව්වා මේ විවස්ථාවේ අදාළ වගන්ති වල අවශ්‍ය විධිවිධාන සියල්ල සංශෝධනය වෙලා තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳව අධිකරණයට ශක්තියක් නැහැ. ජනාධිපතිගේ දුර කාලය අවුරුදු 5යි. ඊට පස්සේ මෑතකදී තවත් කෙනෙක් ඉදිරිපත් කරලා පංචපුජ්‍යල විනිශ්චයාසනයක් දරු අගවිනිසුරුතුමාගේ අධිකරණයේ නියෝගයක් ලබා දුන්නා. ඒකෙනුත් දුවා අවුරුදු 5යි. ඊට පස්සේ තවත් නීතිඥවරයෙක් ඉදිරිපත් කරලා ඒකෙදි අර ඒ පෙස්සම නිෂ්ප්‍රභා කර අර නඩු තීන්දුව පදනම් කරගෙන. ඒ අනුව ඒ පිළිබඳව කිසිදු සැකයක් නැහැ. ඔබ ඔය කියන සැකයක් මතු කරන්න හදන තැනට තිබෙන ඉඩමන් කියන්නම්, ඒක සාර්ථක එකක් කියලා මම කියන්නේ නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් 83 වගන්තිය අපි සංශෝධනයක් කරලා නැහැ. එතකොට ජයපති වික්‍රමරත්න මැතිතුමත් කියලා තිබුණා ඒක අපි සංශෝධනය කරන්න තීරණය කරේ නැත්තේ ඒ වගන්තිය 83 වගන්තිය ජනමත විචාරණයට අදාළ වගන්තියක් නිසා සමහර වෙලාවට 3/2 ලැබෙනවයි කියලා, 3/2 තමතරව ජනමත විචාරණයක් ඕනයි කියලා කියන්න ඉඩ තිබුණ නිසායි කියලා. නමුත් එහෙම තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් එහෙම ඉදිරිපත් කරත් මගේ විශ්වාසය තමයි, මගේ
නීතිච්ච දැන් දූර්තිය තියෙන අද්දකීම් එක දීලා තියෙන නඩු තීන්දුව තාමත්ම බලගතු විදිහට දීලා තිබෙනවා. ඒවා පදනම් ඒවා නීති රාමුවේ තියෙන පදනම් ඇතුව හේතු සාධක ඇතුව දීපු නඩු තීන්දුව නිසා නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. මේ නීති මූලධර්ම වෙනස් කරන්නේ. අනිත් එක තවත් එකක් තමයි දැන් මේ සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාගේ කාලය අවුරුදු 5යි කියලා ඡන්දයක් කියලා තියෙනවා. එමනම් ඒකේ විදිහටම අදාළ වෙන ඕන පාර්ලිමේන්තුවට. වෙන පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු 6 වෙන්න ඕන. ඒ දෙකම තියෙන එක වගන්තියි. ඉතින් එමනම් පාර්ලිමේන්තුවට අවුරුදු 6ක් යන්න පුළුවන් කියන්නේ. ඉතින් එහෙම වෙන්න බෑ. මොකද දැනටමත් මේ නීති තත්ත්වය පිළිඅරගෙන අපි මැතිවරණ පාර්ලිමේන්තු මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් පවත්ලා තියෙනවා.